මේ අවිහිංසාවාදී අරගලයට හිංසාවාදී ප්‍රවේශයක් ගත්තු නිසා තමයි අද වෙන විට දේශපාලඥයින්ද දිටදම් වේදිනේ වශයෙන් දඩුවම් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කිසිම වෙලාවක ලේවිලක් දකින්න උත්සාහවත් උනේ නැහැ. මේ ඉලක්ක ගත කළම තමයි පහර දීලා. ෆාදර්ස් ලග වාහන වලට පහර දීලා තියෙනවා. භික්ෂුන් වහන්සේ හිටපු තැන් වලට පහර දීලා තියෙනවා. ඒ කියන්නේ මේක නිමන්න උත්සාහවත් වෙන පිරිසට කේන්ද්‍ර කරගෙන පහර දීලා සහ මේකේ ක්‍රියාකාරී සමාජිකින්ට පහර දීලා. ඉතින් ඒ නිසා අපි ජනතාවට කියනවා ඒගොල්ලෝ ලේල්ලුවට ඔබ ලේ දෙන්න එපා. ඒ නිසා අපි නිවෙන්න උත්සාහවත් වෙමු. ජනතාවගෙන් ඉල්ලනවා ගැහුවට ගහන්න එපා බැන්නට බනින්න එපා මේ රටේ මේ අරගල සියල්ල සිදුවුනේ ප්‍රජාතන්ත්‍රවාද කිසිම අරගලයක් ඊයේ දක්වා අපි දැක්කා ප්‍රචණ්ඩ අරගලයක් සිදුවුනේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී අරගල තිබ්බේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට ලබා දීලා තියෙන වරප්‍රසාද වලට අනුකූලව තමයි සියලු දේ සිදුවෙමින් තිබුණේ එතකොට ඊයේ දවසේ ප්‍රචණ්ඩත්වයේ මුදහැරිය කවුද ආණ්ඩු